තනමල්විල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලැබූ පාසල් සිසුවියක් පාසල් සිසුන් 21 දෙනෙකු විසින් සමූහ දූෂණය කිරීමේ අවාසනාවන්ත පුවත වාර්තා වී මසක් යන්නටත් පෙර එම පාසල් දැරියගේම පාසලේ තවත් 13 හැවිරිදි දැරියක් දූෂණයට ලක්වීමේ අවාසනාවන්ත පුවතක් වාර්තා වෙනවා. එම පාසලේම 9 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවියක් මෙසේ අපයෝජනයට ලක් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් තනමල්විල මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් අනුව දැරියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමකදී මෙම සිදුවීම අනාවරණය වී තිබෙනවා. එෙහිදී මෙම සිසුවිය සිදු වූ සියල්ල පොලිසියට පාපොච්චාරණය කර තිබෙනවා. එම පාසලේම 11 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙක් විසින් මෙම සිසුවිය අපයෝජනය කර ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. පොලිසිය විසින් සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන ඇති අතර එම සිසුවා වැල්ලවායේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. පාසල් සිසුවියේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තනමල්විල පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනවා. තනමල්විල ප්‍රදේශයේ මෙම ප්‍රධාන පාසලේ ඉගෙනුම ලබන 16 හැවිරිදි දැරියක් මින් ඉහත ලිංගික අතවරයට ලක්ව තිබුණා. එම පාසලේම සහ තවත් පාසලක සිසුන් පිරිසක් සහ ඊට අනුබල දුන් සැකකාරයක් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර සහ වාස භාරයට පත් කර තිබෙනවා. මේ පිරිස අතර මෙම සිද්ධියට අනුබල දුන් කාන්තාවක්ද සිටින අතර ඇයද බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණා. මෙම සිදුවීම අතිශය ආන්දෝලනයකට ලක්ුණේ එම පාසලේ විදුහල්පතිවරයා නියුච්ච විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් දෙදෙනෙක් මෙම සිදුවීම යටපත් කිරීමට උත්සාහගත් නිසායි. අවසානයේ ඔවුන් විසින් පාසල් සිසුවිය පාසලින් ඉවත් කිරීමට කටයුතු කර තිබුණා. එම සිසුවියගේ මව මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අනාවරණයක් සිදු කරන්නේ ඉන් අනතුරුවයි. අතවරයට ලක් මෙම සිසුවේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කළ අවස්ථාවේ එම වෛද්‍යවරයාද සිසුවියට තර්ජනය කර තිබෙනවා. එසේ තර්ජනය කරමින් ඔහුද උත්සාහගෙන ඇත්තේ මෙම සිදුවීම යටපත් කිරීමටයි. කෙසේ වෙතත් රට පුරාම අවධානය මේ වෙතට යොමු වෙද්දී මේ සිද්ධිය සම්බන්ධයෙන් බොහෝ පිරිසක් උනන්දුවෙන් සොයන්න පටන් ගත්තා. ඒ අතරතුර හම්බන්තොට මහරුහලේ ප්‍රතිකාර ලැබමින් සිටි මෙම සිසුවියට පොලිස් නිලධාරියෙක් යයි සඳහන් කළ පුද්ගලෙක් අබිරහස් දුරකථන ඇමතුමක්ද ලබා දී තිබුණා. එම දුරකථන ඇමතුම ලබා දුන් පුද්ගලයා පසුගිය දිනක අත්අඩංගුවටගෙන අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළා. විවාහක පුද්ගලයෙක් වන මෙම පුද්ගලයා සඳහන් කර ඇත්තේ තමන් සන්තකේ එම සිම්පත මේ වන විට නොමැති බවයි. මේ අතර තනමල්විල සිසුවියට සාධාරණයේ ඉල්ලා එම ගම්පියසේ වැසියන්ද මහමගට බැස තිබුණා. ඔවුන් සඳහන් කළේ බලපුලුවන් කාරකම් මත නීතිය හසුරුවනවා වෙනුවට පාසල් දැරියට සාධාරණයක් ඉටු කළ යුතු බවයි. ප්‍රදේශීය කාන්තා සංවිධාන රැසක්ම මේ අවස්ථාවට එක්ව සිටියා. ඒ අවස්ථාවේදී එක් පුද්ගලයෙක් මෙම කාන්තාවන්ට තර්ජනය කරන අයුරුද කැමරාවේ සටහන් වුණා. මෙම ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවටගෙන ඇති පුද්ගලයන්ට එල්ලවන චෝදනාවන්නේ නීත්‍යානුකූල බාරකත්වයෙන් අපහරණය කර ලිංගික අපයෝජන සිදු කිරීම, බරපතල ලිංගික අපයෝජන සිදු කිරීම, ස්ත්‍රී දූෂණය සහ රංචු ගැසී ස්ත්‍රී දූෂණය සිදු කිරීම යන චෝදනායි.